ඔයාලා පුතාලා අද රියල් ලයිෆ් ප්‍රෝග්‍රෑම් එකත් එක්ක එකතු වෙලා තියෙන්නේ ඩිසයිනර් කෙනෙක් විදියට හිතන්නේ කොහොමද කියලා මුචි පාඩමක් ඉගෙන ගන්න. මම නදීක ජයවීර. මම වෘත්තියෙන් ගෘහ නිර්මාණ ශිල්පිනියක්, ඒ කියන්නේ ආකිටෙක් කෙනෙක්. මම දැනට මොරටුව විශ්වවිද්‍යාලයේ ආකිටෙක්චර් ඩිපාර්ට්මන්ට් එකේ කතිකාචාර්යවරියක් විදියට සේවය කරනවා. අද අපි බලමු ඩිසයිනර් කෙනෙක් විදියට හිතන්නේ කොහොමද කියලා. අපි දැන් බලමු ඩිසයිනර් කෙනෙක් කියන්නේ කවුද කියලා ඉස්සෙල්ලා. දුවල පුතාලා දන්න ඩිසයිනර්ස්ලා කවුද? ඒ දුවල පුතාලා දන්නවා ෆැෂන් ඩිසයිනර්ස්ලා ඉන්නවනේ. අපි අඳින ලස්සන ඇඳුම් නිර්මාණය කරන අය. තව අපි දන්නවා ග්‍රැෆික් ඩිසයිනර්ස්ලා ඉන්නවා. ඒද ලස්සන ග්‍රැෆික්ස් අපි පාර යනකොට අපි ඇඩ්වර්ටයිස්මන්ට් බෝඩ්ස් දකිනවා. ඒවා ඩිසයින් කරන අය. තව දැන් කම්පියුටර්ස් වල ගොඩාක් ග්‍රැෆික්ස් තියෙනවා නේද? දැන් අපි මේ බලන PowerPoint presentation එක ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් විසින් නිර්මාණය කරපු එකක් නේද? මේකේ ලස්සන පින්තූර තියෙනවා, එක එක හැඩතල තියෙනවා. ඒව ඔක්කොම ග්‍රැෆික් ඩිසයිනර්ස්ලා විසින් නිර්මාණය කරපු එකක්. තව අපි බිල්ඩින්ග්ස් ගත්තොත් බිල්ඩින් ඩිසයින් කරන අයට තමයි අපි ආකිටෙක්ස් ආකිටෙක්ස් කියලා කියන්නේ නේද? ඒ වගේ ඩිසයිනර්ස්ලා විවිධ ක්ෂේත්‍රවල වැඩ කරනවා. මේ වගේ ගොඩාක් විවිධත්වයෙන් යුතු ශාස්ත්‍රයක් තමයි ඩිසයින් කියන්නේ. අපි ළමයි කැමති නේද වාහන ඩිසයින් කරන්න නේද? ඔටෝමොබයිල් ඩිසයිනර් කෙනෙක් වෙන්න පුළුවන්. මෝටර් සයිකල් ඩිසයිනර් කෙනෙක් වෙන්න පුළුවන්. මේවත් ඩිසයින් ෆීල්ඩ් එකේ ශාස්ත්‍ර තමයි. එතකොට ඉදිනෙදා ජීවිතයේ ප්‍රශ්නවලට ඩිසයින් තින්කින් හරහා විසඳුමක් හොයන කෙනෙක් විදිහට අපිට කෙටියෙන් හඳුන්වා දෙන්න පුළුවන් ඩිසයිනර් කෙනෙක් කියන්නේ කවුද කියලා. නේද? අපි දන්නවා මොකද ගොඩක් වෙලාවට ඩිසයිනර්ස්ලා වැඩ කරන්නේ අපි එදිනෙදා ජීවිතයේ තියෙන අපිට අවශ්‍ය දේවල් සපයන්න තමයි ගොඩාක් වෙලාවට ඩිසයිනර්ස්ලා වෙහෙසෙන්නේ. දුවල පුතාලා දැන් මෙතන අපි වැදගත් වචනයක්කට මෙතන හඳුන්වා දෙනවා. ඒ තමයි ඩිසයින් තින්කින් කියන වචනේ නේද? ඒ ඩිසයින් කියන්නේ අපි දන්නවා එක එක නව නිර්මාණ කිරීම තමයි ඩිසයින් කරනවා කියන්නේ. ඒ තින්කින් කියන්නේ යම් කිසි චින්තනයක්, හිතන විදිහක්. ඉතින් ගොඩක් වෙලාවට ඩිසයිනර්ස්ලා මේ ඩිසයින් තින්කින් හරහා තමයි මේ නව නිර්මාණ වලට යොමු වෙන්නේ. අපි දැන් බලමු මොකද්ද මේ ඩිසයින් තින්කින් කියන්නේ කියලා. මොකද්ද මේ ඩිසයින් තින්කින් කියන්නේ? සමාජයේ තියෙන සංකීර්ණ ගැටලු වලට විසඳුම් හොයන විදිහක් ලෙසට අපිට ඩිසයින් තින්කින් හඳුන්වා දෙන්න පුළුවන්. නැත්නම් සමාජයේ තියෙන සංකීර්ණ ගැටලු. අපි උදාහරණයක් විදිහට ප්ලාස්ටික් වලින් වෙන පරිසර දූෂණය ගනිමු. මෙය අපේ ලංකාව විතරක් නෙමෙයි, අපි දන්නවා ලෝකයේම දැන් විසඳගන්න බැරි ප්‍රශ්නයක් විදිහට පරිවර්තනය වෙලා තියෙනවා. දැන් මේක විසඳගන්න බැරි ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ මේකට බොහෝ පිරිස් කණ්ඩායම් සම්බන්ධ වෙලා තියෙන නිසා. දැන් අපි බැලුවොත් මම කඩේකට ගිහිල්ලා ප්ලාස්ටික් බෝතලයක තියෙන බීම එකක් විලදී ගන්නවා. එතකොට මම පාරිභෝගිකයෙක් විදිහට මේ ගැටලුවට සම්බන්ධ වෙනවා. ඒ වගේම මට මේ බීම බෝතලය විකුණපු වෙළඳායතන. ඒගොල්ලොත් මේ ගැටලුවට සම්බන්ධයි. ඒ වගේම මේ බීම බෝතල් නිපදවන කර්මාන්ත ශාලාව. ඒ අය මේ ගැටලුවට සම්බන්ධයි. මේ ප්ලාස්ටික් බීම බෝතල් හදන්න අමුද්‍රව්‍ය අපනයනය කරන ආයතන. ඒ අය මේ ගැටලුවට සම්බන්ධයි. අපි මෙහෙම බලාගෙන යනකොට අපි දකිනවා බොහෝ පිරිස් කණ්ඩායම් මේ ප්ලාස්ටික් වලින් වෙන පරිසර දූෂණයට සම්බන්ධයි. ඒ නිසා මේක සමාජයේ තියෙන සංකීර්ණ ගැටලුවක් වෙලා තියෙනවා. එතකොට මේ වගේ සංකීර්ණ ගැටලු විසඳන්න අපි සංකීර්ණ ප්‍රොසෙස් එකක් හිමත් නැත්තම් ක්‍රියාදාමයක් භාවිතා කරන්න වෙනවා. ඒ ක්‍රියාදාමය තමයි ඩිසයින් තින්කින් කියලා හඳුන්වන්නේ. ඩිසයින් තින්කින් කියන්නේ සංකල්පයක්. ඒ කියන්නේ කොන්සෙප්ට් එකක් වගේම එක ප්‍රොසෙස් එකක්. දැන් දුවල පුතාලා තාම ඉස්කෝලේ යන වයස නිසා මේ ප්‍රොසෙස් එකක් කියන්නේ මොකද්ද කියලා හරියට දැනීමක් නැතුව ඇති. මම ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්නම් කෙටියෙන්. ප්‍රොසෙස් එකක් සාමාන්‍ය පියවර කිහිපයකින් සමන්විත වෙනවා. අපි උදාහරණයක් වශයෙන් ගමු බීම බෝතල් කර්මාන්ත ශාලාව. දැන් මේකේ තියෙන්නේ ඊටම රේඛීය ප්‍රොසෙස් එකක්.
පියවර කිහිපයකින් සමන්විතයි. ඒ කියන්නේ අපි දැන් බීම එක්තරා එක්තරා පියවරක බීම ඉපදිනවා. ඒ කියන්නේ වතුර දාලා, ෆෘට් පල්ප් එක දාලා, අවශ්‍ය තව විටමින් දාලා නේද, සීනි දාලා බීම ඉපදිනවා. ඊට පස්සේ බීම බෝතල් කරනවා. ඒක දෙවැනි පියවර. තුන්වැනි පියවර ඒ බීම බෝතල් වලට මූඩිය හයි කරනවා. මූඩිය හයි කරලා ලේබල් එක අලවලා අවසාන පියවර ඒවා විදාහැරීමේ මධ්‍යස්ථානයට පිටත් කර හරිනවා. ඒක ඉතාම සිම්පල් ප්‍රොසෙස් එකක්. රේඛීය ගමන් කරන ප්‍රොසෙස් එකක්, ලීනියර් ප්‍රොසෙස් එකක් නේද? ඒක ඉදිරියට ගමන් කරන ලීනියර් ප්‍රොසෙස් එකක් විදිහට අපිට හඳුන්වා දෙන්න පුළුවන්. හැබැයි හැම ප්‍රොසෙස් එකක්ම මෙහෙම රේඛීයව ඉදිරියට යන්නේ නැහැ. ඩිසයින් තින්කින් කියන්නේ මෙහෙම මේ ඉස්සරහට පිටිපස්සට යන ගමන් ඉස්සරහට ඇදෙන ප්‍රොසෙස් එකක්. අපි ඒකට පොඩි උදාහරණයක් බලමු. දැන් හිතමු අපි දුවගේ හරි පුතාගේ හරි දැන් පෑනක් ඉවර වෙනවා නේ. පන්තියේ ගෙදර වැඩ කරනවා, පෑන් කරනවා. දැන් අපි පොත්සාප්පුවට ගිහිල්ලා පෑනක් ගන්නවා. ඉතින් දැන් අම්මත් එක්ක අපි පොත්සාප්පුවට යන්න ලෑස්ති වෙනවා. ඒ ප්‍රොසෙස් එක මම මෙතන පියවර පහකින් පෙන්නලා තියෙනවා ස්ලයිඩ් එකේ. P1, P2, P3, P4, P5 කියලා පියවර පහකින් මේ පෑන ගන්න යන ප්‍රොසෙස් එක තමයි මෙතන පෙන්වා තියෙන්නේ. හරි, අපි ලෑස්ති වුණා. P2 අපි යනවා බස් ස්ටොප් එකට. ඊළඟ බලනකොට අම්මට පර්ස් එක මතක වෙනවා. දැන් ආයේ P1 යනවා, ගෙදර යනවා. මේ එතකොට රේඛීය වෙලා නැහැ. දැන් අපි ආයේ පිටිපස්සට ගියා. P1 දැන් ඊළඟ පර්ස් එක ගන්න ආයේ P2. P2 ඉඳන් P3 යනවා කොත්සාප්පුවට. කොත්සාප්පුවට ගිහිල්ලා දැන් පෑන ගන්නවා. පෑන අරන් P4 යනවා කැෂිය ගාවට. නේද? කැෂිය ගාවට ගිහිල්ලා එතකොට දැන් පුතාට මතක් වෙනවා, ආනී අර එක්සර්සයිස් පොතකුත් ගන්න කිව්වනේ. දැන් ආයේ ගිහිල්ලා එක්සර්සයිස් පොත් ගන්න රාක්කෙට යනවා. P3 ගිහිල්ලා ආයේ එක්සර්සයිස් පොතක් ඉල්ල ගන්නවා. ආයේ පිටිපස්සේ ගිහිල්ලා ඒක අරන් ආයේ P4 කැෂිය ගාවට යනවා. ඊට පස්සේ P5 පොත්සාප්පුවෙන් එළියට. දැන් අපි දැක්ක මේ ප්‍රොසෙස් එක ඉස්සරහට පස්සට පැන පැන යන ප්‍රොසෙස් එක. ඩිසයින් තින්කින් උ ඒ වගේ ඉස්සරහට යනවා, පස්සට යන ප්‍රොසෙස් එක. දැන් ඩිසයින් තින්කින් ප්‍රොසෙස් එක පියවර පහකින් සමන්විත වෙන ප්‍රොසෙස් එක. ක්‍රියාපටිපාටි. හරි. අපි මෙතනදී පියවර පහ අපි අඳුනගමු. මම මේ පියවර පහ එකින් එක ඉදිරියට විස්තර කරනවා. පළවෙනි පියවර තමයි එම්පති, ඒ කියන්නේ සංවේදනය. දෙවෙනි පියවර තමයි ඩිෆයින්, නිර්වචනය. තුන්වෙනි පියවර තමයි අයිඩියා, අදහස්. ඒ අදහස් ගොනු කරන්නේ තුන්වෙනි පියවරේ. හතරවෙනි පියවර ප්‍රොටෝටයිප්, يعني මූලාකෘතිය අපි හදලා බලන්නේ. හස්වෙනි පියවර තමයි පරීක්ෂණය, හරි ටෙස්ටිං කරන්නේ හස්වෙනි පියවර. මේ පියවර පහ ඉවර වුණාම අපිට අපේ ගැටලුවට හොඳ විසඳුමකට යන්න පුළුවන්. ඩිසයින් තින්කින් කියන්නේ බටහිර චින්තනයක්. මේ සම්බන්ධයෙන් විශාල ඉන්ෆර්මේෂන් ගොඩක් ඇත්තරම තියෙනවා ඉන්ටර්නෙට් එකේ. ඒ නිසා අපි මේ ඉංග්‍රීසි වචන ටිකත් හොඳට මතක තියාගමු. ඔයගොල්ලෝ ඉදිරියට ඉන්ටර්නෙට් එකේ මේක ගැන ගොඩක් විස්තර තනියම හොයලා ඉගෙන ගන්න පුළුවන්. ඩිසයින් තින්කින් වලට එන්න කලින් මට තව කාරණා දෙකක් මුදුවල පුතාලට මතක් කරලා දෙන්න ඕනේ. දැන් මම කලින් කිව්වානේ ඩිසයින් තින්කින් කියන්නේ පියවර පහකින් සමන්විත ක්‍රියාදාමය, ප්‍රොසෙස් එක. ඒ කියන්නේ අපිට මේ ගැටලුවක් සම්බන්ධයෙන් විසඳුමක් හොයන්න මාසයක් දෙකක් කොයිද වැඩි කාලයක් යන්න පුළුවන්. මොකද පියවර පහක් තියෙනවා අපිට සම්පූර්ණ කරන්න නේද, විසඳුම හොයාගන්න කලින්. ඒ නිසා ඔබට දැනෙන ගැටලුවක් ඔබ හඳුනා ගන්න ඕනේ මේ ඩිසයින් තින්කින් ප්‍රොසෙස් එකට එන්න කලින්. ඒ කියන්නේ ඔබට විසඳන්න ලොකු උනන්දුවක් තියෙනවා. නැත්තම් වෙන්නේ ටික කාලයක් ගියාම මේක මාස දෙක තුනක් හෝ ඊට වැඩි කාලයක් යන ක්‍රියාදාමයක් නිසා කම්මැලි හිතිලා මේ ප්‍රොසෙස් එක අතෑරෙන්න පුළුවන්. හැබැයි ඔබට හොඳ උනන්දුවක් තියෙනවා නම් මේ ගැටලුව ගැන
හොඳ පැෂනේට් නක් නේද? හොඳට පැෂන් මේ පැෂනේට්ලි මේ ගැටලුව විසඳන්න උවමනාවක් තියෙනවා නම් ඔබට මේ ඩිසයින් ප්‍රොසෙස් එක, ඩිසයින් තින්කින් ප්‍රොසෙස් එක දිගටම කරගෙන යන්න පුළුවන්. ඒක නිසා ඔබට දැනෙන ගැටලුවක් විසඳන්න හොඳ උනන්දුවක් තියෙන ගැටලුවක් පැෂනේට්ලි විසඳන්න හොඳ උනන්දුවක් තියෙන ගැටලුවක් හඳුනා ගන්න අවශ්‍යයි. ඊට පස්සේ දෙවෙනි කාරණය තමයි මේක අපි සමාජයේ සංකීර්ණ ප්‍රශ්නයක් විසඳන්න හදන්නේ. එතකොට ඒක තනියෙන් කරනවට වඩා ටීම් එකක් එක්ක කරන එක පහසුයි. හැබැයි අපි ටීම් එකට පුළුවන් තරම් බලන්න ඕනේ එකිනෙකට විවිධ දක්ෂතාවයන් තියෙන යාළුවෝ ටිකක් එකතු කරගන්න නේද? ඒ කියන්නේ දැන් චිත්‍ර අඳින්න දක්ෂ යාළුවෝ ඉන්න පුළුවන්, තව කතා පවත්වන්න දක්ෂ යාළුවෝ ඉන්න පුළුවන්, ගණිතයට දක්ෂ යාළුවෝ ඉන්න පුළුවන්, රචනා ලියන්න දක්ෂ යාළුවෝ ඉන්න පුළුවන්. මේ වගේ විවිධ දක්ෂතා තියෙන යාළුවෝ එක්ක හදපු ටීම් එකක් ඉන්නවා නම් මේ ඩිසයින් තින්කින් ප්‍රොසෙස් එක ඔයගොල්ලන්ට ගොඩාක් ඉන්ට්‍රෙස්ටිං වෙන්න පුළුවන් නේද? මොකද කිනකද වෙදස් අදහස් නෙන්නේ එතකොට සාර්ථක විසඳුමකට යන්න පුළුවන්. දැන් මෙතනින් එහාට අපි මේ ප්‍රසන්ටේෂන් එකේ කතා කරන්න යන්නේ මේ ඩිසයින් තින්කින් ප්‍රොසෙස් එකේ පියවර පහ. ඔයගොල්ලන්ට දැන් මතකද දන්නේ නැහැ පියවර පහ. පළවෙනි පියවර තමයි එම්පති, يعني එම්පතයිස්. දෙවෙනි පියවර තමයි ඩෙෆිනිෂන්, ඩිෆයින්. තුන්වෙනි පියවර තමයි ideate, ideas. හතරවෙනි පියවර prototype. පස්වෙනි පියවර තමයි testing. ඒක තමයි පියවර පහ. අපි ඉදිරියට මේ පියවර පහ කතා කරනවා. මම කැමති මේ පියවර පහ ඔයගොල්ලන්ට දැනෙන ගැටලුවක් ආශ්‍රිතයෙන් explain කරන්න. එතකොට මොකද්ද මේ ගැටලුව? මේ ගැටලුව තමයි මම හිතුව දැන් දුවල පුතාලට දැනෙන ගැටලුවක් නේ. ස්කූල් බෑග් එක බර වැඩි වීම. මේක දුවල පුතාලටත් ප්‍රශ්නයක්, දෙමව්පියන්ටත් ප්‍රශ්නයක්, ගුරුවරුන්ටත් ප්‍රශ්නයක්. දැන් කාලෙක ඉඳන් තියෙන ගැටලුවක්. තාම විසඳුමක් නැහැ. ඉතින් අපි පොඩ්ඩක් හිතලා බලමු මේ වගේ ගැටලුවකට නේද? එදිනෙදා සාමාන්‍යයෙන් තියෙන ගැටලුවක් තාම විසඳුමක් නැති කාලෙක ඉඳන් පවතින ගැටලුවක්. මේ වගේ එකට අපි ඩිසයින් තින්කින් ප්‍රොසෙස් එක හරහා විසඳුමකට යන්න පුළුවන් වෙයිද? අපි දැන් බලමු ඊළඟ ස්ලයිඩ් එකේ අපි මේක ගැන තව ටිකක් කතා කරලා බලමු. දැන් අපි ඉන්නේ ඩිසයින් තින්කින් ප්‍රොසෙස් එකේ පළවෙනි ස්ටෙප් එකේ. එම්පති. එම්පති කියන්නේ අපි ඒක ඇත්තටම පුළුල් අදහසක් තියෙන වචනයක්. ඒ වුණාට අපි ඒක සරලව ගත්තොත් ඒකෙන් කියන්නේ තව කෙනෙක් තේරුම් ගැනීමට ඇති හැකියාව. අපි ඒක සංවේදී බවත් එක්ක පටල ගන්න හොඳ නැහැ. සංවේදී බව කියන්නේ සෙන්සිටිව් කියන වචනය. මෙතනින් කියන්නේ අපි තව කෙනෙක්ගේ සිතුවිලි සහ ක්‍රියා, කියන්නේ thoughts and actions අපි කොහොමද අඳුනගන්නේ? දැන් අපිට අදාළ කණ්ඩායම තියෙනවානේ, අපේ ගැටලුවට අදාළ කණ්ඩායම. ඒ කට්ටියගේ අදහස් සහ ක්‍රියාවන් අපි කොහොමද තේරුම් ගන්නේ? ඒවා තේරුම්ගෙන මේ ගැටලුවට එම කණ්ඩායමට ගැළපෙන විසඳුමක් දෙන්නේ කොහොමද? ඒක තමයි අපි එම්පතයිස් කරනවා කියලා කියන්නේ. දැන් අපිට එම්පතයිස් කරන්න විදි ගොඩාක් තියෙනවා. ඒනට මම මෙතන ක්‍රියාවන් ක්‍රියාවලීන් තුනක් මේ සඳහන් කරලා තියෙනවා. පළවෙනි එක තමයි ගුණාත්මක විමර්ශනය. ඒ කියන්නේ qualitative investigation කියලා ඉංග්‍රීසි වලින් අපි කියනවා. ඒකට අපිට කරන්න පුළුවන්, අපිට නිරීක්ෂණය කරන්න පුළුවන්, observe කරන්න පුළුවන් අපේ මේ ගැටලුවට සම්බන්ධ කණ්ඩායම්. දැන් අපි උදාහරණේ අපි ගත්තොත් නේද, පාසල් බෑගේ බර වැඩි වීම. ඒකට අපි විසඳන්නේ කොහොමද? අපේ ඒකට ගැටලුවට සම්බන්ධ කණ්ඩායම් කවුද? පාසල් යන ළමු, ගුරුවරු, දෙමව්පියන්. මේ කට්ටියගෙන් අපිට පාසල් යන ළමුන්ව අපි නිරීක්ෂණය කරන්න පුළුවන් නේද? දැන් ළමයි දෙට ඉස්කෝලේ එනවා, ගේට්ටුවෙන් ඇතුළට එනවා. ඊට පස්සේ අපිට බලන්න පුළුවන් මේගොල්ලෝ බස් එකෙන් බහිනකොට කොහොමද හැසිරෙන්නේ, බෑග් එක කරේ එල්ලගෙන කොහොමද බහින්නේ නේද? බෑග් ගොඩක් බලනම් ගොඩක් අමාරුයි. ඒ වෙලාවේ සින ගස්සෙන් කොහොමද බහින්නේ? වෑන් එකකින් එනවනම් වෑන් එකෙන් බහ ගන්නත් අමාරුයි, විශේෂයෙන්ම පොඩි දරුවන්ට. එතකොට ගේට්ටුවෙන් එනකොට කොහොමද මේ ළමයිගේ හැසිරෙන්නේ?
නේද? අපිට ඒව අපිට ඒගොල්ලන්ට කතා කරන්න නැතුව අපිට ඒගොල්ලෝ නිරීක්ෂණය කිරීමෙන් බලා ගන්න පුළුවන්. බෑග් එක ඒගොල්ලෝ පටි දෙකම දාගෙන ඉනවද කාරින්? නැත්නම් එක පටියක් විතරද දාගෙන ඉන්නේ? නේද? යාළුවෝත් එක්ක කතා කර කර දෙන්නේ නැත්නම් බෑග් එක බර වැඩි වගේ පේනවා. දැවිදින විදිහ. නේද? අපිට ඔබ්සර්ව් කරලා බලන්න පුළුවන්. ඒ වගේම අපිට ඉන්ටර්විව් කරන්නත් පුළුවන්. ගේට්වෙන් එනකොට අපිට මේ මාලීලා නංගිලත් එක්ක කතා කරලා අපි අහන්න පුළුවන්. දැන් මේ බෑග් එක බාරයිද කියලා අහන්න පුළුවන්. ඊට පස්සේ මේ ඉස්කෝලේ එන එකට ඒක බලපානවද කියලා මේ අහන්න පුළුවන් නේද? ඒක නිසා කොහොඳ එහෙම දිනවද? නේද? ගොඩක් දුර ඇවිදින්න අමාරුද? ඒ වගේ ප්‍රශ්න අපිට අහන්න පුළුවන්. ඒ වගේම අපිට ගුරුවරුන්ටත් මේ ඒ වගේම අපිට ඉන්ටර්විව් කරන්න පුළුවන්. ඒ ගුරුවරුන්ගෙන් අහන්න පුළුවන් මේ පොට්ටික හැමදාම ගෙදර ගෙනියන්න ඕනිද? ඇයි මේ මෙච්චර පොත් ගෙනියන්න අවශ්‍යද? නැත්නම් එදිනෙදා ගෙදර වැඩට අදාළ පොට්ටික විතරක් ගෙනිච්චම ඇතිද? ගුරුවරු කියන්න පුළුවන් ඔව් මේ ළමයි මේ කාලසටහන අනුව නෙමෙයි පොත් ගේන්නේ හැමදාම ඔක්කොම පොට්ටික ගේනවා නේද? ඒ වගේ ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඉතින් තව විදිහම පියන්ගෙන් අහන්න පුළුවන් ඇයි මේ කාලසටහන අනුව නෙමෙයිද පොත් ගේන්නේ ඔක්කොම පොට්ටික ගේනවද? කාලසටහන අනුව ගිනාවත් ඒත් බෑග් එක බර වැඩිද? නේද? ඒ වගේ ප්‍රශ්න අපිට ඉන්ටර්විව් එකේදී අපිට ඒවට උත්තර ලබා ගන්න පුළුවන්. ඒ වගේම අපිට පුළුවන් ක්වොන්ටිටේටිව් ඉන්වෙස්ටිගේෂන් එකක් කරන්න, ප්‍රමාණාත්මක විමර්ශන. කියන්නේ අපි දැන් මේකෙන් නම්බර්ස් ජෙනරේට් කරන්න බලමු. ඒ කියන්නේ මොකක්ද? ප්‍රයිමරි ඩේටා. කියන්නේ ප්‍රාථමික තොරතුරු අපි එකතු කරන්න බලමු. අපිට එක විදිහක් තමයි දැන් අපි උදාහරණ ගත්තොත් අපිට බලන්න පුළුවන් මේ ළමයිගේ බෑග් කොච්චර බරද? නේද? ගේට්වෙන් එනකොටම අපිට කියන්න පුළුවන් මල්ලී නංගි පොඩක් බෑග් එක දෙන්න අපි පොඩක් මේ පරීක්ෂණයක් කරනවා, අපි විමර්ශනයක් කරනවා. කියලා මේ බෑග් එක සම්බන්ධයෙන් කියලා මේ අපිට අග්ගාලේ ඒක බර මෙල්ල දෙන්න පුළුවන් ආයි අපිට කියන්න පුළුවන් බෑග් 10ක් තියනවා කිලෝ 6ක් බර, තව බෑග් 10ක් තියනවා කිලෝ 10ක් බර. ඒ වගේ අපිට කියන්න පුළුවන් දැන් මේ බෑග් එකේ සාමාන්‍ය බර කීයද? පොඩි පන්ති වල ළමයිගේ බෑග් වල බර කීයද? 6 ඉඳන් 9 වෙනකම් පන්ති වල ළමයිගේ බෑග් වල බර කීයද? මේ වගේ අපිට ප්‍රමාණාත්මක අපිට ක්වොන්ටිටි එකක් දෙන්න පුළුවන්. ඒතර අපිට ලේසි ඉන්වෙස්ටිගේෂන් එක තව ඉස්සරහට කරගෙන යන්න. සෙකන්ඩරි ඩේටා කියන්නේ ඒ කියන්නේ අපිම ගිහිල්ලා ඒක මනින්නේ නැහැ. අපිට පාසල් කාර්යාලයෙන් සමහර තොරතුරු ලබා ගන්න පුළුවන්. අපිම ගිහිල්ලා එකතු කරන විස්තර නෙමෙයි. පාසල් කාර්යාලයේ තියෙන්න පුළුවන් ළමයි පාසලේ ළමයි කොච්චර දුරක ඉඳන්ද එන්නේ පාසලට නේද? ගොඩක් ළමයි ඈතින් ඉඳන් එන්නේ. ළඟ ළඟදී ඉන්නේ, ඇවිදගෙන දෙන්නේ නේද? පයින් එනවද පාසලට? ඒ ටික අපිට දැනගන්න පුළුවන්. ඒ වගේ අපිට ඩේටා එකතු කර ගන්න පුළුවන්. අපිට එතකොට අපිට ඒකට ක්වොන්ටිටේටිව් මේ අදහසක් දෙන්න පුළුවන්. මේ 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 ගොනුගේ මේ මේ කණ්ඩායම් වල ක්‍රියාවන් සම්බන්ධයෙන් නේද? ඒ වගේම අපිට එක්ස්පිරිමන්ට් කරලා බලන්න පුළුවන්. දැන් අපිටත් පුළුවන් බෑග් එකක් හරි ඉල්ලගෙන බලන්න කොච්චර බර දරා ගන්න පුළුවන් නේද? නැත්නම් අපිට ඒ වයස් කාණ්ඩවල ළමයි දෙතුන් දෙනෙක්ට කතා කරලා මේම ඔයගොල්ලන්ගේ මේ ප්‍රොජෙක්ට් එක ගැන පැහැදිලි කරලා අපිට කියන්න පුළුවන් පොඩ්ඩක් බෑග් එක බර වැඩි කරලා කොච්චර බලක් දලා ගන්න පුළුවන් නේද? අපිට ඒ වගේ අත්හදා බැලීම් කරලා අපිට මේ කණ්ඩායම ගැන හොඳ අදහසක් ලබා ගන්න පුළුවන්. මේ කණ්ඩායම ගැන හොඳට විමර්ශනයක් කරලා ඒගොල්ලෝගේ එක්ක හොඳට එම්පතයිස් කරොත් අපි ඒගොල්ලොන්ටම ගැළපෙන විසඳුමක් දෙන්න පුළුවන්. ඒ වගේ විසඳුමක් දුන්නොත් තමයි මේ කණ්ඩායම ඒකෙන් ගොඩක්ම ඒක හොඳම විසඳුම වෙන්නේ. අපි ඒ වගේ හොඳට එම්පතයිස් කරලා ගැළපෙනම විසඳුමක් දුන්නම තමයි. ඒක නිසා තමයි මේක ඉතාම වැදගත් පියවරක්. අපි මේ කණ්ඩායමත් එක්ක කොහොමද එම්පතයිස් කරන්නේ කියන එක. දැන් අපි දෙවනි පියවර බලමු. ඩිෆයින් නිර්වචනය. මේකට සමහර වෙලාවට රීඩිෆයින් කියලා කියනවා. ඒ මොකද අපිට පටන් ගන්නකොටම අපිට ප්‍රශ්නෙට ඩෙෆිනිෂන් එකක් තිබ්බා. ඒක මොකද්ද? නේද? පාසල් බෑගය බර වැඩි වීම නිසා සිදුවන ගැටලු වලට විසඳුම් සෙවීම නේද? පාසල් බෑගය බර වැඩි වීම. හැබැයි දැන් ඔබේ ගැටලුව විමර්ශනය කිරීමෙන් පසු ඔබට නව අර්ථයක් ලැබෙනු ඇත. ලැබෙන්න පුළුවන් නේ. අපිට දැන් අපි ඉන්වෙස්ටිගේට් කරාම දැන් හැබැයි අපිට දැනගන්න හැමෝම දැන් ප්‍රශ්නේ වෙලා තියෙන ඔක්කොම පොට්ටික ගෙදර ගේනවනේ. සෝ ඔක්කොම පොට්ටික ආයි පාසලට ගිහින් ආයි ඔක්කොම පොට්ටික ගෙදර ගිහින්. දොර මෙතන බෑග් එකේ බර වැඩි වෙන්න හේතුව තමයි මේ සියලුම පොට්ටික
පාසලේ සිට ගෙදර ගෙනියෑමක් ගෙදර සිට පාසලට ගෙනියෑමක්. ඒතකොට මේ පොත් ටික අපිට පාසලේ තියලා යන්න පුළුවන් නම් එහෙනම් මේ බෑග් එකේ බර නිකම්ම අඩු වෙනවා. ඒතකොට බෑග් එක ඩිසයින් කරන්න තියෙන උවමනාවක් නැතු වෙනවා. ඒතකොට අපි බලන්න ඕනේ දැන් මේ පොත් ටික අපි කොහොමද මෙහෙම පාසලේ සිට ගෙදරට ගෙදර සිට පාසලට එහෙම අඩු කරගන්නේ නේද? ඒක ඒතරෝ දැන් ප්‍රශ්නේ දැන් ඒකට රීඩිෆයින් වෙනවා. දැන් ප්‍රශ්නේ වෙලා තියෙන්නේ පාසල් පොත් ටික අපි කොහොමද අඩුවෙන් පාසල් පොත් ප්‍රමාණයක් ගෙදර ගෙනියන්නේ? නේද? කලින් තිබ්බේ බෑග් එකේ බර අඩු කරගන්න. දැන් අපේ ප්‍රශ්නේ වෙන්නේ අපේ ප්‍රශ්නේ ඩිෆිනිෂන් එක වෙන්නේ අඩු පොත් ප්‍රමාණයක් ගෙදර ගෙනියන්නේ කොහොමද කියලා. ඒ නිසා දැන් ඔබට ගැටලුව නැවත නිර්වචනය කිරීමට සිදුවනු ඇත. දැන් අපිට ඒක තමයි දැන් කරන්න වෙලා තියෙන්නේ. දැන් අපි ගැටලුව අපිට ආයි නිර්වචනය කරන්න වෙලා තියෙනවා. ඉන්වෙස්ටිගේෂන් එකෙන් පසුව මේ ගොඩාක් වෙලාවට ඩිසයින් තින්කින් ප්‍රොසෙස් එකේ ඉත අපි හරියට විමර්ශනය කරා නම් ගැටලුව සම්පූර්ණයෙන්ම රීඩිෆයින් වෙනවා. ඒක තමයි සෙකන්ඩ් ස්ටෙප් එක. දැන් අපි බලමු තර්ඩ් ස්ටෙප් එක මොකක්ද කියලා. තර්ඩ් ස්ටෙප් එක තමයි ඉඩියේට්, අදහස්. ඒ කියන්නේ අයිඩියාස්. නේද? අපි තර්ඩ් ස්ටෙප් එකේ තමයි කොම අයිඩියාස් ටික අපි මේ ගැටලුව විසඳන්න දැන් අපට ආපු අයිඩියාස් ඔක්කොම එකතු කරන්නේ මේ තුන්වෙනි පියවරේ. ඒකට අපි කියනවා බ්‍රේන්ස්ටෝමින් කියලා. ඒ කියන්නේ එක පාර්ට්ම අපි ඔක්කොම අයිඩියාස් ටික එක මේසෙකට ගේනවා. ඒතර මේ වෙලාවේ අපිට මේ හොඳ අයිඩියාස් නරක අයිඩියාස් කියලා අපි අයිඩියාස් වින් කරන්නේ නැහැ. අපි හැම අයිඩියා එකක්ම හොඳම අයිඩියා එකක් කියලා අපි ඉස්සරහට ගෙන්නනවා. හැබැයි අපි ආයෙ තේරුම් ගන්න ඕනේ එකම ගැටලුවට විසඳුම් කිහිපයක් තියෙන්න පුළුවන්. මොකද අපි මෙතන සංකීර්ණ ගැටලුනේ බලන්නේ නේද? ගැටලුවක් සංකීර්ණ වෙන්න වෙන්න විසඳුම් ගොඩාක් තියෙන්න පුළුවන්. ඒක නිසා අපි විසඳුම් කිහිපයකට ලෑස්ති වෙලා ඉන්න ඕනේ. දැන් අපි බැලුවොත් පාසල් පොත් බෑගයේ බර වැඩි වීම අපි නිර්වචනය කරා දැන් පාසලට ගේන ගෙනියන පොත් ප්‍රමාණය අඩු කිරීම කියලා. හරි? તો දැන් කොහොමද පාසලට පොත් ගේන ප්‍රමාණය අඩු කරන්නේ? එකිනෙට කියන්න පුළුවන් ආහරි දැන් එහෙනම් අපි පොත් ටික මේ ඩෙස්ක් එක උඩ තියලෙමු. ඒක තව කෙනෙක් කියන්න පුළුවන් එහෙම බෑනේ පොත් ටික නැති වෙන්න පුළුවන් නේද? අර තවලා මේ පොත් එක්ක පැටලෙන්න පුළුවන්. අපි එහෙනම් පොත් ටික අපි දාන්න පොඩි රාක්ක වගේක් ගහමු කියලා හන්ති. තව එක්කෙනෙක් කියන රාක්කයක් වැඩක් නැහැ නේද? හරි ලොක් කරන්න පුළුවන් රාක්කයක් ඉන්නවා. ඒකට අපි එහෙනම් ලොකර්ස් දෙන්න වේ. නේද? හැම ළමයටම ලොක් කරන්න පුළුවන් පොඩි කබඩ් එකක් වගේ දුන්නා නම් එහෙනම් ඉතින් පොත් ටික දාලා ඉන්න පුළුවන් නැති වෙන්නේත් නෑ. පහුවෙන්ද උදේට ගිහිල්ලා අරගෙන වැඩේ කරන්න පුළුවන්. ඔක්කොම පොත් ටික ගෙදර ගේන්න ඕනෙත් නෑ. හරි එහෙනම් ඒක හොඳ අදහසක් කියලා අපිට ගන්න පුළුවන්. අවු එක්කෙනෙක් කියන්න පුළුවන් මේ පොත් ගෙනියන්න ඕනෙමද? දැන් මේ අලුත් තාක්ෂණයක් තියෙනවනේ. අපිට ඔක්කොම ටැබ් එකේ දාගන්න පුළුවන් නේද? දැන් ඔක්කොම රජයේ ප්‍රකාශන ඔක්කොම තියෙනවා මේ PDF ෆයිල් එකේ. දැන් අපි ඒ ටික ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට නෝට්බුක් එකක් ගන්න පුළුවන් නේද? මේ ඔය ඔන්ලයින් නෝට්බුක්ස් තියෙනවා. ඒවට අපිට අලුතින් software එකක් develop කරන්න පුළුවන්. ටීචර්ට mark කරන්න පුළුවන් වෙන විදිහේ. නේද? අර නෝට්බුක් එකේම ගාන හදනවා. ඒක එහෙම ටීචර්ට submit කරනවා. ටීචර් mark කළා ළමයාට ආයවනවා. ඉතින් අපිට ටැබ් එකක් දෙන්න පුළුවන් හැමෝටම. ඉතර බෑග් එකක් ඕනෙත් නෑ, ලොකර්ස් ඕනෙත් නෑ, පොඩි ටැබ් එකකින් ඔක්කොම වැඩ කරන්න පුළුවන්. ඒක තමයි. දැන් එකම ගැටලුවට විසඳුම් කීපයක් තියෙන්න පුළුවන්. අපි ඊළඟට බලමු මොකද්ද කරන්න පුළුවන් කියලා. ප්‍රොටෝටයිප් මූලාකෘතිය. දැන් අපේ අයිඩියාස් අපි ක්‍රියාවට නංවන්න ඕනේ. මොකද වැඩ කරනවද කියලා බලන්න, කරලම බලන්න ඕනේ නේද? ඉතින් අපි දැන් බලන්නේ අපි අර ideate stage එකේ generate වුණ ideas අපි ඒවා ක්‍රියාවට නංවන්න ඕනේ. එතකොට අපිට හැම අදහසක්ම ක්‍රියාවට නංවන්න අමාරුයි. ඒ නිසා අපි practical අදහස් කිහිපයක් තමයි ක්‍රියාවට නංවන්නේ. එතකොට දැන් අපේ උදාහරණේ නේද? අපි දැන් අපිට අදහස් දෙකක් ආවනේ. එකක් තමයි මේ locker set එකක් හදන්න කියන්නේ ළමයිට පොඩි cupboard අතුර දාලා lock කරන්න පුළුවන්. කබඩ් සෙට් එකක් හදලා දෙනවා පාසලේ පන්ති කාමරේ ළඟ පොත් ටික දාලා අවශ්‍ය පොත් ටික විතරක් ගෙදර ගෙනියන්නේ. අනිත් එක තමයි ටැබ් එකක් ලබා දෙන්න, software එකක් හදලා මේ ටැබ් එකක් ලබා දෙන්න. එතකොට ස්කූල් බෑග් එකේ තියෙන අවශ්‍යතාවය නැතුවම යනවා.
හැබැයි අපිට දැන් මෙතනින් අදහස් දෙකම ක්‍රියාවට නංවන්න බැරි වෙන්න පුළුවන්. ඒ අපිට හැබැයි එතකොට ප්‍රැක්ටිකල් පැත්තෙන් බැලුවොත් අපිට හිතන්න පුළුවන් ටැබ් එකක් දෙන එක ලොකු වියදම් යන වැඩක්. අනික විශාල කාලයක් යන වියදමක් වැඩි. ඒක නිසා අපි මේ ලොක සදන අදහස ප්‍රොටෝටයිප් එකක් හදලා බලමු කියලා. ඉතින් අපි දැන් ඒ අදහස ගන්නවා. ඒකල අපිට එකපාරටම මේ ප්‍රොටෝටයිප් එක හදන්න පුළුවන්ද මටීරියල් අරන්? බැනේ අපි මුලින්ම පොඩි ස්කෙච් එකක් ඇඳ ගන්න ඕනේ කොහොමද මේ ලොකර්ස් ටික හරි මේ පොඩි කබඩ් ටික හදන්නේ කියලා. දිග කබඩ් එකක දිග පළල නේද? කොච්චර ගැඹුරට තියෙන්න ඕනේද කබඩ් එක? නේද දොර වැහෙන්න ඕනේ මොන පැත්තටද? ලොක් එක දාන්න ඕනේ කොතනද? අරින හැන්ඩල් එක කොහෙද හයි කරන්නේ? නේද කොච්චර ලොකර්ස් කීයක් අපිට එක ළඟ එක දාන්න පුළුවන්ද? පන්ති කාමරේ සයිස් එක කීයද? නේද පන්ති කාමරේ දිග පළල මනින්න ඕනේ. ලොකර් එකේ උස ගන්න ඕනේ. මේ වගේ ගොඩාක් විස්තර අවශ්‍යයි. ඉතින් අපි මේව ඔක්කොම දාලා ඉස්සෙල්ලා පොඩි ඩ්‍රොයින් එකක් ඇඳ ගන්න ඕනේ, ස්කෙච් එකක්. ඊට පස්සේ ඒ ස්කෙච් එක අනුව තමයි අපි එක එක මැටීරියල්ස් දාලා පොඩි ප්‍රොටෝටයිප් ලොකර් එකක් හදලා බලන්නේ නේද? අපිට එක එක මැටීරියල්ස් පාවිච්චි කරන්න පුළුවන්. අපිට ප්ලයිවුඩ් වලින් හදන්න පුළුවන්, අපි MDF බෝඩ් කියලා තියෙනවා ඒ වලින් හදන්න පුළුවන්, ඇලුමිනියම් ෂීට් වලින් හදන්න පුළුවන්. මේ වගේ එක එක මැටීරියල්ස් අපි එක එක ඔෆ් කට් හදන ෆැක්ටරි වලින් ඉල්ලගෙන ඔෆ් කට් අපිට ඉල්ල ගන්න පුළුවන් නේද ෆැක්ටරි වලින්. අපිට මේ හදලා බලන්න පුළුවන් පොඩි ප්‍රොටෝටයිප් එක. ඊට පස්සේ අපිම මේක ටෙස්ට් කරන්න ඕනේ නේද? ලොක් එක හරියට ලොක් වෙනවද? දොර ඇරිනවද හොඳට? නේද සයිස් එක ඇතිද? පොත දාන්න ගියාම පොතට වඩා ලොක් එක ගොඩාක් ලොකු වෙන්නත් බෑ. ඒක ඉඩ අපරාධයි. පොතට වඩා පොඩි වෙන්නත් බෑ. ඒක පොත දාන්න බෑ. ඒ වගේ අපිට දැන් මේ ප්‍රොටෝටයිප් එක හැදුවට පස්සේ එක එක ප්‍රශ්න එනවා නේද? ඒකට අපි මේ ප්‍රශ්න වලට මේ ප්‍රොටෝටයිප් එක ඇඩ්ජස්ට් කරගෙන යන්න. ඊට පස්සේ අපිට හොඳ ප්‍රොටෝටයිප් එකක් ඩිවෙලොප් කරගන්න පුළුවන්. ඊට පස්සේ බලමු මොකද්ද කරන්න තියෙන්නේ කියලා. දැන් අපි ඇවිල්ලා තියෙන්නේ පස්වෙනි පියවර ටෙස්ට් එක. මේක තමයි ඩිසයින් තින්කින් ප්‍රොසෙස් එකේ අවසාන පියවර. දැන් අපි කලින් ටෙස්ට් කරානේ නේද? හැබැයි ඒ ටෙස්ට් කරේ අපිමයි. මේ ප්‍රොජෙක්ට් එක කරන ටීම් එකම තමයි එක එක ඒවා වෙනස් කර කර ටෙස්ට් කරේ. එහෙම කරාට අපි නෙමෙයිනේ අන්තිමට යූස් කරන්නේ නේද? මේ පාසලේ ඉන්න නංගි ළමයිලා. ඉතින් ඒ නිසා අපි දැන් මේක මේ නංගි ළමල්ලියටම දෙන්න ඕනේ යූස් කරලා ඒක මේ බලන්න. ඉතින් ඒගොල්ලන්ට තමයි කියන්න පුළුවන් මේක ඒගොල්ලන්ට ගැළපෙනවද, තව මොනවද ඉම්ප්‍රූව් කරන්න ඕනේ කියලා. නේද? තව ටිකක් දියුණු කරගන්නේ කොහොමද? ඉතින් ප්‍රොටෝටයිප් එක අපි දැන් භාවිතයට ලබා දෙන්න ඕනේ මේ පාසලට. පාසලට ලොකර් පේලියක් දීලා කියන්න ඕනේ නංගිල මල්ලිලට මේකට පොත් දාලා නේද? ගුරුතුමියගෙන් අපි එතකොට අවසර ගන්න ඕනේ. විදුහල් පුතිතුමා හරි විදුහල් පුතිතුමියගෙන් අවසර ගන්න ඕනේ මේක ටෙස්ට් කරන්න. මේවත් මේ ටෙස්ටිං ස්ටෙප් එකේ තියෙන අපි බලන්න ඕන කරුණු තමයි. මේ ප්‍රොටෝටයිප් එක හැදුවට මදි අපි ඒක දැන් දානකොට මේ අපේ කණ්ඩායමට පාවිච්චි කරලා දෙනකොට එතනත් අපිට තියෙනවා තව ගොඩක් දේවල් බලන්න. මේ හැම දෙයක්ම අපි බලලා තමයි මේක අපි පාවිච්චි කරලා දෙන්නේ. මේ අවශ්‍ය මේ පහසුකම් හදා ගන්න ඕනේ පාසලෙත් නේද? මේ හැමතැනම අපිට ලොකර්ස් දාන්න බෑනේ. ඒව අවසර අරගෙන තමයි අපි ටෙස්ටිං පීරියඩ් එකට යන්නේ. ඉතින් අපි ෆීඩ්බැක් ගන්නවා කියලා තමයි එතකොට කියන්නේ. අපි මේ විමර්ශනය කරපු කණ්ඩායමෙන්ම තමයි ෆීඩ්බැක් එක ගන්න ඕනේ. නංගිල මල්ලිලව තමයි අපිට කියන්නේ ආහාරි. මේ 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 ලොක එකේ මේ යතුර දාන්න ගියාම හැම වෙලේම යතුර දාන්න ගියාම යතුර හිර වෙනවා. මොකද දැන් දවසට 10 පාරක් විතර යතුර දාන්න කරකවන්න ගියාම හැමදාම යතුර කැඩෙන්න පුළුවන්. ඒක ඒගොල්ලෝ කියන්නේ පුළුවන් යතුර නම් හරියන්නේ නැහැ. මොකක් හරි වෙන ලොකින් සිස්ටම් එකක් දාන්න වෙයි. ඒක ඩයල් එකකින් ලොක් කරන එකක් දාන්න වෙයි කියලා ඒ ඔගොල්ලන්ට එතකොට හිතෙන්න පුළුවන් නේද? මොකද හැම වෙලේම යතුර දාලා කරකවන්න ගියාම ලොක් එක කැඩෙනවා. ඒ වගේ ෆීඩ්බැක් එන්න පුළුවන්. දැන් විමර්ශන මේ කරපු කණ්ඩායම. වැරදි හදාගෙන තව දුරටත් අපිට මේ ප්‍රොටෝටයිප් එක ටෙස්ටිං පීරියඩ් එකේ දිනු කරන්න පුළුවන්. ඒතර මේ වෙනකොට අපි ඩිසයින් තින්කින් ප්‍රොසෙස් එක ස්ටෙප්ස් පහ අරගෙන අපි ප්‍රොටෝටයිප් එක ඩිවලොප් කරලා ඉවරයි. දැන් ඩිසයින් තින්කින් ප්‍රොසෙස් එකේ අවසානයට ඇවිල්ලා තියෙනවා. අපි දැන් අපි උදාහරණයකට අනුව අපි හොඳ ප්‍රොටෝටයිප්
ලොක එකක් හදලා දැන් ඒක user group එක ටෙස්ට් කරලා ඒගොල්ලොත් ගොඩක් ඒකට කැමතියි. දැන් අපි අපේ වැඩේ ඉවරයි. ඒ වුණාට අපිට එතනින් නවතින්න පුළුවන්ද? නේද? දැන් design process එකක් කරලා අපි හොඳ prototype එකක් හදලා තියෙනවා. හැබැයි එතනින් නැවතුනොත් ඒක ඒකේ සමාජයට ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. මේක නිසා අපි දැන් මේක සමාජයට දෙන්න ඕනේ. අපි ඉතින් prototype එක තව develop කරලා ඒකට තව අපිට අවශ්‍ය වීදම් වලට අවශ්‍ය මේ funding හොයා ගන්නත් ඕනේ. හොයාගෙන අපි පාසලේ මේ පන්ති කාමර වලට මේ lockers ටික ලබා දෙන්න පුළුවන්. ඒක තමයි design thinking process එක අවසානයේ අපිට සමාජයට ලබා දෙන්න පුළුවන් පළවෙනි දේ. නේද? Taman මේ project එක කරපු පාසලට අපිට locker set එක ලබා දෙන්න පුළුවන්. ඊට පස්සේ දැන් අපිට මේ තව ඉදිරියට ගෙනියන්න පුළුවන්. අනිත් පාසල් වල ගුරුවරුත් ඇවිල්ලා මේ locker set එක දකිනවා. නේද? ලස්සන colors දාලා නේද? ළමයිට හරි ආස හිතෙන විදිහට ලස්සන locker set එකක් තියෙනවා. එතකොට දැන් මේ ළමයිත් හරි සතුටුයි. දැන් පන්ති ඔක්කොම පොත් ටික ගෙදර ගේන්න ඕනෙත් නැහැ. ටීචර්ස්ලාත් දැන් ගුරුවරුත් හරි කැමතියි. මොකද ළමයින්ට පොත් අමතක වෙන්නේ නැහැ. පොත් ටික පාසලේ තියෙන නිසා පොත් දෙක තුනයි බෑග් එකේ දාන්න තියෙන්නේ. ඉතින් ඒක නිසා මිස් වෙන්නේ නැහැ. පොත් ටික ගේනවා. ඉතින් දෙමව්පියෝ ගොඩක් සතුටුයි. මොකද ළමයි ලොකු බෑග් පිටේ එල්ලගෙන යන්නේ නැහැ උදේට. නේද? එතකොට දැන් හොඳ හොඳ විසඳුමක් ලබා දීලා තියෙනවා මේ ප්‍රොජෙක්ට් ටීම් එක පාසලට. ඉතින් මේක දකින අනිත් පාසල් වල ගුරුවරුත් ඇවිල්ලා කියන්න පුළුවන් අපේ පාසලටත් ලබා දෙන්න. ඒ වගේ පාසල් 4-5ක් එකතු වුණොත් දැන් මේ ටීම් එකට පුළුවන් පොඩි ව්‍යාපාරයක් පටන් ගන්න නේද? පාසල් වලට මේ වගේ පොඩි කබඩ් සාදා දෙනවා පොඩි ව්‍යාපාරයක් පටන් ගන්න පුළුවන්. ඉතින් දැන් අපි පාසල් 200ක් 300කට වගේ මෙහෙම අපි ලොකර්ස් ලබා දෙන්න ගියාම දැන් අපිට පිට රටින් උත් එන්න පුළුවන් ඕඩර්ස් නේද? මෙහෙම මේ ව්‍යාපාරයේ හොඳට ලොකර්ස් හදනවා ඒක මේ ලාභයි කොස්ට් එක අඩුයි ක්වොලිටි හොඳයි අපි ඒගොල්ලන්ට කියලා අපේ රටේ පාසල් වලටත් හදමු කියලා අපිට එතකොට මේ ඔයගොල්ලෝගේ නිර්මාණය මේ අලුත් ඉනොවේෂන් එක අපිට ලබා දෙන්න පුළුවන් පිට රටට. එතකොට අපිට විදේශ විනිමය ලංකාවට ලැබෙනවා. හැබැයි දැන් එතනින් ආහරි දැන් අපි එක්ස්පෝට් උත් කරනවා අපනයනත් කරතේ ව්‍යාපාරය. එහෙමයි කියලා අපිට design thinking process එක නවත්තන්න බෑ. ඔයගොල්ලෝගේ තියෙන project එක මේ design thinking හරහා තව තව දියුණු කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේක අර මං කිව්වා වගේ ඉස්සරහට පස්සට යන process එකක් නේද? Continuously improving and එහෙම අර පස්සටයි ඉස්සරහටයි එහෙම යන ගමන් ඉස්සරහට ඇදි ඇදි යන්නේ ගැකිමි. දිගටම තමන්ට design process design thinking process එක කරගෙන යන්න පුළුවන්. දැන් මේ ප්‍රෝග්‍රෑම් එකේ අවසානයේට පැමිණලා තියෙන්නේ ඇත්තරම මේ ප්‍රෝග්‍රෑම් එකෙන් දුවල පුතාලට ගන්න තියෙන්නේ එක දෙයක්. ඒක තමයි අපි මේ design thinking process එක හරහා ලෝකයේ තියෙන ගැටලු, තමන්ගේ සමාජයේ තියෙන ගැටලු වලට විසඳුම් හොයන්නේ කොහොමද කියලා. ඒක තමයි ඔයගොල්ලන්ගේ හිතට ගන්න තියෙන එකම දේ. මම පොඩි වීඩියෝ එකක් මෙතන ලින්ක් එක දාලා තිනවා create something amazing with design thinking කියලා ලස්සන වීඩියෝ එකක් design thinking process එක use කරලා මේ පොඩි ගැටලුවක් විසඳන හැටි ඒකත් බලන්න. දුවල පුතාලගේ අනාගතයට සුබ පතන ගමන්. මම මේ ප්‍රෝග්‍රෑම් එක ඉවර කරන්න බොහොම ස්තුතියි.